ෆිල්ම්ස් බලනවා කියන එක අපි සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට අපි හැමෝම කරන දෙයක්. මේ ෆිල්ම්ස් අතරේ විවිධ ජෝනරා වල ෆිල්ම්ස් තියෙනවා. එක 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 කැටගරිස් තියෙනවා. ඒ හැම එකකම කැටගරිස් වල ෆිල්ම්ස් බලන්න එක එක විදිහේ පුද්ගලයන් කැමතියි. නමුත් අපි මේ ෆිල්ම්ස් බැලීම, ඒ කියන්නේ ෆිල්ම්යක් බලනවා කියන එක සහ ඒක කියව ගන්නවා කියන එක අතර වෙනසක් තියෙනවා. අපි සාමාන්‍ය ෆිල්ම් එකක් බලලා ඒ ෆිල්ම් එක කියවගන්නේ අපිට අදාළ මාතෘකාවට අනුව. ඒ කියන්නේ අපි දන්න විෂය අනුව. එහෙම නැත්නම් අපිට ජීවිතේ අපිට හම්බෙලා තියෙන අත්දැකීම් අනුව. අපිට ලැබුණු අත්දැකීම් ජීවිතේ අපිට තියෙන අත්දැකීම් එක්ක යම් යම් චිත්‍රපටි යම් යම් පුද්ගලයන් කියවගන්න විදිහ ගැන අපි මේ සෙග්මන්ට් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්දියාවේ නිෂ්පාදින වුණු චිත්‍රපටයක් ගැන, ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා. ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා චිත්‍රපටය ගැන විස්තර කතා කරනවා. චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඉන්දියාවේදී 2016 අවුරුද්දේ. අලංකෘතා ශ්‍රීවස්තවා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේක නිර්මාණය වෙන්නේ බ්ලැක් කොමඩි කියන ජෝනරා එකට. 2016 අවුරුද්දේ ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී මේ චිත්‍රපටයේ ප්‍රීමියර් එක පැවැත්වෙනවා. ඒ වගේම ජෙන්ඩර් ඉක්වැලිටි ගැන කතා කරන චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටයට සම්මාන කීපයක්ම ලැබෙනවා. එකක් තමයි ඔක්ස්ෆෑම් අවෝඩ්ස් වලදී හොඳම චිත්‍රපටි විදිහට මේ චිත්‍රපටිය සම්මාන ලැබෙනවා. ඊට අමතරව ස්පිරිට් ඔෆ් ඒෂියා කියන සම්මානයත් ලැබෙනවා චිත්‍රපටියට. මේ චිත්‍රපටිය නිර්මාණය කරාට පස්සේ අවුරුද්දක කාලයක් චිත්‍රපටිය තහනම් කරලා තියෙනවා. ඉන්දියාවේ තොදි ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් චිත්‍රපටියට සම්මාන කීපයක් ලැබෙනවා. සහ ලෝකයේ පුරාම චිත්‍රපටිය බොහොම ආන්දෝලනාත්මක මාතෘකාවක් එක්ක ආන්දෝලනාත්මක විදිහට මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනවා. අද දවසේ අපි කතා කරන්න යන්නේ ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා චිත්‍රපටිය ගැන. චිත්‍රපටිය නරඹන කෙනෙක් එක්ක තමයි මේ කතාබහ මෙතන ඉඳන් ඉදිරියට අපි කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ. චිත්‍රපටිය ගැන කතා කරන්න අද අපි එක්ක එකතු වෙන්නේ ටිකක් විශේෂ චරිතයක්. ලංකාව ඇතුලේ ඇක්ටිවිස්ට් කෙනෙක් විදිහට, විවිධ මාතෘකා එක්ක කතා කරන කෙනෙක් විදිහට, සහ ඒ වගේම ලේඛිකාවක් විදිහට වැඩ කරන කුමාරි කුමාරගමගේ එක තමයි අද අපි ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා චිත්‍රපටිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා කියන චිත්‍රපටිය ටිකක් විශේෂ චිත්‍රපටයක්. ඒක නිකන් අපිට හැමදාම බලන්න ලැබෙන විදිහේ මාතෘකාවක් නෙමෙයි, විශේෂ මාතෘකාවක් ගැන කතා කරන චිත්‍රපටයක්. චිත්‍රපටිය බලලා ඉවරුණාට පස්සේ ඒක ගැන සමස්තයක් විදිහට මොකද්ද තියෙන අදහස? ඉස්සලම් මට ප්‍රශ්නයක් වුණා, ඇත්තටම මේක කිසිම බාධකයක් නැතුව පෙන්නන්න ඉඩක් ලැබුණාද කියන එක. මොකද මේක ගැහැණියක් කරන චිත්‍රපටියක්, ගැහැණු බය නැතුව රඟපාන චිත්‍රපටියක්, පිරිමින්ගේ ගැහැණු මත කෙරෙන පීඩනය බොහොම නිරුවත්ව ප්‍රකාශ කරන චිත්‍රපටියක්, සහ මේ ඉන්දියාව තුළ තිබෙන ආගම්වල නියෝජනය කරන පිරිමින් කියලා හොඳට පැහැදිලිව පෙනෙන චිත්‍රපටයක්. ආගම් නියෝජනය කරනවා කියන්නේ චිත්‍රපටිය නෙවෙයි, නමුත් ආගම් නියෝජනය කරන පිරිමින් තමයි මේකේ ගැහැණුන පීඩනයට ලක් කරන්නේ. ඉතින් මට ඇති වුණු පළවෙනි ප්‍රශ්නේ, කොහොමද මේ ෆිල්ම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව පෙන්වන්න ලැබුණාද කියලා. එතකොට තමයි මම දැනගන්නේ නැහැ හුඟක් ප්‍රශ්න ආවා. චිත්‍රපටිය අවුරුද්දක් විතරම පරක් වුණා. ඇත්තටම චිත්‍රපටිය ඉන්දියාවේ එළියට දාන්න ඉස්සෙල්ලා ලෝකයේ පුරා ෆෙස්ටිවල්ස් 30 ගණනක් ගිහිල්ලා ඉවර වෙලා සම්මාන හුඟාවක් ලැබුණාට පස්සේ මම හිතන්නේ එක විදිහකට තවදුරටත් මේක හංගගෙන ඉන්න බැරි තත්ත්වයකට පත් වුණාට පස්සේ එළියට ආවා. මොකද විශේෂයෙන් ඔක්ස්ෆෑම් අවෝඩ් එකක් හම්බෙනවා, ද බෙස්ට් ජෙන්ඩර් ඉක්වලිටි කියන එක. ජෙන්ඩර් ඉක්වලිටි ගැන කතා කරන බෙස්ට් ෆිල්ම් එක කියලා. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක මම හිතන්නේ තවදුරටත් ෆිල්ම් එක රඳවගෙන ඉන්න බැරි නිසා එළියට දැම්මා කියලා තමයි මම හිතන්නේ. මට හිතෙනවා මේක ඉතාම නිර්භීත ක්‍රියාවක්. දැන් මේ රිවියුස් ටිකක් මම කියෙව්වා ඉන්දියාවේ. ඒ සමහර රිවියුස් වලට දාලා තිබුණු කමෙන්ට්ස් පිරිමි ඉතාම කැත විදිහට ඒකට මේ කමෙන්ට්ස් දාලා තිබුණා. මේ අධ්‍යක්ෂකවරියට කැත විදිහට අර අපේ සාමාන්‍ය සෝෂල් මීඩියා වල අපි ගැහණු ප්‍රශ්නයක් කතා කරාම අර අම්මා මතක් කරලම බනින්නේ, බල්ලෝ ගැන මතක් කරලා බනින්නේ, අන්න ඒ තත්ත්වෙම ඒකත් එහෙමම තිබුණා. ඉතින්
මම කියන්නේ ඉතම නිර්භීත ක්‍රියාවක් සහ මේක කරන්න හුඟක් මේක රඟපාන්න මේ ස්ක්‍රිප්ට් එක ලියන්න මේකට සම්බන්ධ වෙන්න මේ ගෑනුන්ට ඉතම බරපතල ආත්ම විශ්වාසයක් තිබිලා තියෙනවා සහ ඒක අපේ ලංකාවේ නම් මං හිතන්නේ එන එකක් නැහැ කියලා මට ඒක බලද්දි හිතුනේ මට කනගාටු වෙනවා මේ කමක් නැහැ ලංකාව කියන්නේ පුංචි දූපතක් ඉන්දියාව කියන්නේ ඉතම මහ විශාල ප්‍රදේශයක් ඉතින් ඉන්දියාවේ තමයි මේක කරන්න පුළුවන් චිත්‍රපටයේ අන්තර්ගතය ගත්තහම මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම කතා කරන්නේ ගැහැණු චරිත හතරක් ගැන. ඒ ගැහැණු චරිත හතර වයස ගත්තහමත් එහෙම නැත්නම් ඒ ජීවිතයේ මුණදෙන සිදුවීම් සහ අත්දැකීම් ගත්තහමත් ඒ හැම එකක්ම එකකට එකක් වෙනස් චරිත හතරක් ලොකු පරාසයක් තියෙන චරිත හතරක්. මේ හතර ගැන මම හිතන්නේ වෙන වෙනම කතා කරන්න ඕනේ මේ මුණදෙන අත්දැකීම් ගැන විශේෂයෙන්ම. ඔව් ඒක හරිම ලස්සනයි මොකද මං හිතන්නේ අධ්‍යක්ෂකවරිය හරිම පරිස්සම් වෙලා තියෙනවා ආගම් දෙක දෙකටමත් බෙදන්න ඒ පවුල් දෙක Hindu සහ Muslim කියන එකට බෙදන්න. ඒතකොට කාටවත් කියන්න බෑ මේ ඕගොල්ලෝ මේගොල්ලන් විවේචනය කරා අරගොල්ලන් විවේචනය කරා කියලා. දැන් ඒ පළවෙනි චරිතය මේ ඇන්ටි මේ ඇන්ටි ඇන්ටිටත් අමතක වෙලා එයාගේ වයස පව මේ නම පව අවුරුදු 55ක වැන්දඹු ගැහැණියක්. ඉතින් අපේ වගේ රටක ඉන්දියාව වගේ රටක මේ ඒම චරිතයක්කින් බලාපොරොත්තු වෙන දේ ඉතාම ලස්සනට ඒ කියන්නේ අවුරුදු 55න් තවත් එහාට ගියොත් මේ අවුරුදු 55 කියන හරිය තමයි සාමාන්‍යයෙන් ගැහැණියකගේ හෝමෝන් අනිත් පැත්තට යන කාලේ ඒ කියන්නේ වැඩිවියටපත් වෙලා හෝමෝන් හොඳටම වැඩ කරලා ඊට පස්සේ ඒ හෝමෝන් ශරීරයේ හෝමෝන් ක්‍රියාවන් වෙනස් වෙලා නැවතත් පොඩි ළමයෙක් බවට පත් වෙන කාලේ තමයි 55 සීමාව. ඒ නිසා තමයි ඒ සීමාව අරගෙන තියෙන්නේ. දැන් පොඩිම ළමයා ඉන්නේ පොඩිම කෙනා ඉන්නේ කවුද යගේ නම? එයා ඉන්නේ නිකන් විසි ගණන් වල. සමහර ටිකක් just teenage එක පහු කරද්දිම වගේ එන අර මේ හෝමෝන්ස් වැඩ කරන්න පටන් අරන් ඒව නිකන් Tamanට පාලනය කරගන්න බැරි වෙන තැන. කඩාගෙන යන විදිහ. ඔව් ඒ කඩාගෙන යන තැන. දැන් මේ දෙක අතරේ තව දෙන්නෙක් ඉන්නවා. කසාද බඳින්න ඔන්න මෙන්න කියලා තියෙන සහ විවාහයෙන් පස්සෙ ළමයි ඉන්න. දැන් මේක ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කවර් කරනවා කියලා මම කියන්නේ මේ ගැහැණියකගේ ජීවිතයේ අර පුංචිම කාලේ සහ වයස කියන කාලේ අතරමැද තත්ත්වයන් සම්පූර්ණයෙන් කව කරන්න තමයි මේක හරිම දක්ෂ විදිහට මේ චරිත හතර තෝරගෙන තියෙන්නේ. ඔව් දැන් චිත්‍රපටයේ බලද්දි මට හිතෙන දෙයක් තමයි මේ චිත්‍රපටයේ ඇතුලේ අර ප්‍රධාන ප්‍රශ්නය ගැන කතා කරන්න ප්‍රධානම භූමිකාවන් වල මූණ දෙන අද්දකින් ගැන කතා කරන්න තව අතෝ සිදුවීම් මහා ගොඩක් මේක ඇතුළට ගෙනහැරලා තියෙනවා. දැන් උදාහරණයකට අර මුස්ලිම් කාන්තාව එයා ජීවත් වෙන කරන එකක් තමයි යම් යම් දේවල් ගෙවල් වලට ගිහිල්ලා අලෙවි කරන එක විකුණන එක. එතකොට ඒක තැනකට ගියාට පස්සේ ආ විකුණන්නේ මේ අර පලිබෝධනාශක ගන්න එකක්. ඒතද ඒක විකුණන්න ගියාම එතන ඉන්න ඉහළ මධ්‍යම පාන්ති කාන්තාවක් එයා ඒක අරගෙන මේක ඇත්තරම් පාවිච්චි කරනවනේ කැරපොත්තන්ට කූඹින්ට වගේ. නමුත් එයා ඒක එල්ල කරන්නේ තමන්ගේ ස්වාමියාගේ තමන්ගේ කසාද මිනිස්සයාගේ පින්තූරයකට. ඒ වගේ පුංචි පුංචි දේවල් හරි පොඩි සිදුවීම් කිහිපයක් මේක ඇතුළට ගේනවා චිත්‍රපටිය පුරාම මේ වගේ දේවල් තියෙනවා. ඒ සියල්ල මේ චිත්‍රපටිය ඇතුලේ තියෙන කතා කරන මාතෘකාවට සම්බන්ධ දේවල්. මේ වගේ චිත්‍රපටිය ඇතුලේ තව බොහෝ දේවල් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඊට කලින් මට තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. සාමාන්‍යයෙන් නොදකින දෙයක් නොකරන දෙයක් ඇයි ඒ වැඩේ ඇයි කරේ? ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා. දැන් මේ නම දැම්මේ ඇයි කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඇයි ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා? මං කියන්නේ ලිප්ස්ටික් ගෑම ම ගැහණියකගේ ස්ටේට්මන්ට් එකක්. ඒක නොඑක් විදිහට රීඩ් කරන්න පුළුවන් සමාජය. හැබැයි මේ චිත්‍රපටිය තුළ ලිප්ස්ටික් අරගෙන තියෙන්නේ එකක් තමයි අතහරිනු ලැබූ ගැහැණුන් තමන්ව ප්‍රකාශයට පත් කරන්න, තමන්ව එළියට ගන්න, තමන්ට සමාජය තුළ තමන්ව දෘශ්‍යමාන කරන්න ලිප්ස්ටික් පාවිච්චි කරනවා. සහ මේ පීඩනයට ලක් වූ මේ සප්‍රෙස්ඩ් වෙච්ච ජීවිතේ කඩාගෙන එළියට පනින මොහොත පෙන්වන්න තමයි මම කියන්නේ අනිතක රතු.
ඒ රතු ලිප්ස්ටික් එක පාවිච්චි කරන්නේ කඩාගෙන එළියට යන්න. අනිත් එක මට හිතෙන තව විශේෂිතයක් තමයි දැන් ඒ ලිප්ස්ටික් එක ගාන්නේ අර අවුරුදු 20 ගානක විතර ඉන්න තරුණිය. එයා අතර ගෙදරින් බුර්කායක ඇඳගෙන ඇවිල්ලා එළියට ඇවිල්ලා ඊට පස්සේ කොලේජ් එකට ඇවිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා ඒ ඇඳුම් මාරු කරලා ලොකු ලිප්ස්ටික් රවුමක් ගාන එකක් තියෙනවා. මම දැන් ඒකත් ලොකු සංකේතයක්. නෑ මේක පැහැදිලිවම ගැහැණුන්ට හුඟක් දේවල් තහනම් වෙලා තියෙනවා. එතකොට දැන් ලිප්ස්ටික් ගෑව ගමන් මොකද මේ ඒක සත්තු පරිණාමයේ තර ලිංගික අවයවයන් වටා නැත්තම් තොල් වටා තොල් රතු වෙලා තියෙන්නේ අනිත් පාර්ශ්වය ඇදගන්න කියලා කියනවනේ. එතකොට ඒ ආකර්ෂණය ලැබෙයි කියලා ගැහැණියව පරිස්සම් කරන්න ගෙදරින් හැමතිස්සෙම මේ පරිස්සම් කරනවා ලිප්ස්ටික් ගෑවොත් බුදු අම්මෝ පිරිමි ආකර්ෂණය වෙයි බුදු අම්මෝ එතනින් පස්සේ ඉවරයි කියලා. ඉතින් මේ ආකර්ෂණය කියන එකට මාර භීතියක් තියෙනවා. හැබැයි මේ භීතිය ගැන කතා කරන පිරිමිම තමයි ආකර්ෂණය වෙන්නේ. දැන් පිරිමින්ට ඕන දෙයක් කරන්න පුළුවන් ගැහැණියව මේ 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 වහල තැබීම වසා තැබීම එහෙම නැත්නම් ගැහැණියවට නීති දැමීම. අන්න ඒකෙන් ගැලවෙන්න තමයි මේ මේ ලිප්ස්ටික් පාවිච්චි කරන්නේ. අපි තව දුරටත් අපිව වහලා තියන්න බෑ, අපිව හංගලා තියන්න බෑ, අපිව පාලනය කරන්න බෑ කියන තැනට තමයි මේ ලිප්ස්ටික් පාවිච්චි වෙන්නේ. ප්‍රශ්න මං ඇහුවේ ඇත්තරම දැන් මේ ෆිල්ම් එක ඇතුලේ කතා කරන මාතෘකාව ගැන කතා කරන්න බොහොම අර සරල 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 සිද්ධි. ඒ කියන්නේ අපිට මෙහෙම බලාගෙනදී ෆිල්ම් එක දිහා අපිට ඒක නිකන් පොඩි සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් ඒක වටා තියෙන ලොකු කතන්දර ගොඩක් තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩක් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා. උදාහරණයකට මං කිව්වේ අර පලිබෝධ නාශක ගන්න එක. නෑ ඉතින් දැන් මෙහෙමනේ කොහොමද කියන්නේ දැන් ඒ ඒ පලිබෝධ නාශක ගන්න එක විකුණන ඒ ඒ ඒ මුස්ලිම් කාන්තාව කියා. නෑ නෑ විකුණන එක්කිනා මුස්ලිම් කාන්තාව දැන් ඒ ගෙදර ඉන්න මාර ධනවත් ඉහළ මධ්‍යම පන්තික ගැහැණියනේ. දැන් එතකොට අපිට දැකපු ගමන් හිතෙන්නේ මේ මැටීරියල් දේවල් වලින් ඔක්කොම සපිරි ඉතාම සතුටු ජීවිතයක් ගත කරන හොඳටම මේ කප් දාගෙන ඉතාම මේ මිලාධික ආභරණ පැළඳගෙන මොකද අර අර දෙන මාලෙත් කියනවා නෑ මේව නෑ මම පාවිච්චි කරන්නේ හොඳ රත්තරන් කියලා. ඉතින් ඉතා ගෙදරට ඉන්නේ ඉතාම අධික සාරියක් ඇඳගෙන. නමුත් මේ මේ කාන්තාව ගෙත් පෙන්නනවා පීඩනය. ඇත්තටම මේ කාන්තාව පීඩනයකට අහු වෙලා තියෙන්නේ. ඒ පීඩනයට පත් කරපු පුරුෂයා තමයි අර ෆොටෝ එකේ ඉන්නේ. එතකොට ලද පළමු අවස්ථාවෙන්ම මිනිහව ගෙන් ගැලවෙන්න පුළුවන් නම් ඒ කියන එක තමයි පෙන්නන්නේ. මං කියන්නේ ඒක කිසිසේත්ම මේ මුළු කතාවෙන් කිසිසේත්ම වෙනස් වුණු කතාවක් නෙවෙයි. මේක මේ කතාවේම කොටසක්. ඒ කියන්නේ මේ මේ චරිත හතරට ගන්න බැරි වුණු තව චරිතයක් සහ දැන් උදාහරණයකට අර තරුණම ළමයාගේ අම්මා. ඒ අම්මා හැමතිස්සෙම අම්මා හරිම පීඩාවට පත් වෙච්ච අම්මෙක් කියලා හොඳටම පේනවනේ. වතුර එකක් අරන් එනවා අර තාත්තගේ පිටිපස්සෙන් ඉන්නවා තාත්තා මොනවද කරයිද කියලා බලනවා. ඒ කියන්නේ අම්මට සේකක් නැහැ. අම්මට කොයි වෙලාවකවත් දුව වෙනුවෙන් පෙනී හිටින්න දුවත් එක්ක ගනුදෙනුවක් පවත්වන්න දුවගෙන් ප්‍රශ්නයක් අහන්න දුවගේ සැපසනීප අහන්න ඒව මුකුත් බෑ. ඒ සියල්ල විය යුත්තේ අර ස්වයං පුරුෂයාට යටත්ව. මේ මේ කාරණේ ඒ එන හැම චරිතයකම පොඩ පොඩ හරි පෙන්නනවා. මට මෙහෙම තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මේ දැන් මේක චිත්‍රපටිය හැදෙන්නේ ඉන්දියාවේ. විතර අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉන්දියාවේ කොහොමද තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉන්දියාවේ කොහොමටත් ලංකාවට වඩා බැලුවහම මේ ගැහැණුන්ට තියෙන ප්‍රශ්නේ වැඩි කියලා. ඒතර ඉන්දියාව ඇතුලේ මේ කතා කරන චිත්‍රපටිය ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ අපිට කොහොමද මේක රිලේටඩ් වෙන්නේ? මම හරිම ආසයි. මොකද ලංකාවේ දැන් අපි මේ ප්‍රශ්නේ කතා කරා නම් උදාහරණයකට මේ දවස්වල මම ටිකක් මුහුණු පොතේ මේක ගැන යම් යම් ප්‍රකාශ කරනවා පෝස්ට් දානවා. එතකොට මට තොගේ අම්මට වගේ කියලා බයින කතන්දර එනවා මේ බැල්ලියේ නොයෙක් නොයෙක් කතන්දර. මොකද දැන් මම ජීවත් වෙන්නේ මම අයිති වෙන්නේ සිංහල බෞද්ධ සමාජයට. එතකොට මේ සමාජයේ ප්‍රශ්න තමයි මට ඉතාම විශ්වාසවන්තව මං දැනුවත්ව මට සහතිකව කතා කරන්න පුළුවන්. මේක කතා කරපු ගමන්ම සම්පූර්ණයෙන්ම වෙනවා එකක් මේ සිංහල බෞද්ධ කමට තමයි මේ ඇටැක් කරන්නේ කියලා. හැබැයි දැන් මං හරිම ආස ලිප්ස්ටික් අන්ඩ් මයි බුර්කා එකේ සිංහලයකුත් නැහැ බෞද්ධයකුත් නැහැ. නමුත් අපේ ප්‍රශ්නේ වෙන සමාජයක් තුලින් වෙන භාෂාවන් කතා කරන වෙන ආගම් අදහන අය තුලින් කතා කරලා තියෙනවා. මේකම තමයි ප්‍රශ්නේ. කිසිසේත්ම මේකේ වෙනසක් නැහැ. මොකද
උදාහරණයකට බලන්නකෝ, මේ අර විවාහ වෙච්ච ළමයි 3 දෙනෙක් ඉන්න කාන්තාවගේ ජීවිතය දැන් එළියට පේන්නේ. ඉතාම හොඳ පවුලක්, පිරිමි ළමයි මා 3 දෙනෙක් ඉන්නවා. ඒ නිසා බරක් නැහැ, ඒ නිසා දෑවැද්ද හොයන්න ඕනේ නැහැ, ගෑනු ළමයි වෙනුවෙන් ගෙවල් හදන්න ඕනේ නැහැ, මුකුත් අවුලක් නැහැ. ළමයින්ගේ සියලු අවශ්‍යතාවයන් අර තාත්තා සෞදි ගිහිල්ලා හොඳට සල්ලි හම්බ කරලා ගෙනත් දෙනවා. යම් අතරමඟදී වෙන වෙන ප්‍රශ්න වෙනවා, නමුත් හොඳ පෙනුමක් තියෙන, ඉතාම ශරීර ශක්තියෙන් යුක්ත අම්මෙකුයි තාත්තෙකුයි තරුණ ළමයි 3 දෙනෙක් හදාගෙන ගෙයක් තියෙනවා, රස්සාවල් තියෙනවා, ලස්සනයි, හොඳ ගනුදෙනුවක්, හැමදාම සෙක්ස් කරනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර අර අනිත් ගෑනු ළමයා අහන්නේ, ඔයා හඳින්නේ හොඳ බ්‍රා වෙන්නේ නැති මේ, ඒ නිසා ඔයාට හැමදාම මේ හනිමූන් වෙන්න ඇති. මොකද හනිමූන් එකට බ්‍රා එකක්, හොඳ බ්‍රා එකක් ඕනේ. එහෙමනේ කතාව තියෙන්නේ. දැන් හනිමූන් යද්දී ඒ අත්‍යවශ්‍ය. හැබැයි මේකේ කතා කරන්නේ කවදාවත් මේ පිරිමියා බ්‍රා එකක්වත් දැකලා නැහැ. මේ ගෑණියේ බ්‍රා එකක් තියා ශරීරයේ ඒ ලිංගික අවයවයෙන් එහාට වෙන කිසිම දෙයක් මේ මිනිහා දැකලවත් නැහැ. එහෙම දකින්න ඕමනාවක්වත් නැහැ. මිනිහට ඕනේ මිනිහගේ සෙක්ෂුවල් අවශ්‍යතාවය රිලීස් වෙන අත්ත වශයෙන්ම කියන සිදුවක්. මේ ගෑණිව පාවිච්චි කරන්නේ ඒක. සහනිතගේ ඒ ඒ දැන් ඒ අවස්ථාවට ඒ ගැහණු කෙනා තමන්ගේ විරිඳ සූදානම්ද නැද්ද? නෑ නෑ, ඒව කිසිසේත්ම අදාළ නැහැ. දැන් අනිත් එක දැන් සාමාන්‍ය කතා ඒ ඒක ඒකයි මේවල මේක මේ තහනම් කිරීමට ඇත්තටම මේක තහනම් කරද්දී මේ සෙක්ස් තියෙනවා කියන එකට ප්‍රශ්න ආව නම් ඒක හරි විකාරයක් කියලා කවුරු හරි මේක ගැන ලියලා තිබුණා. මොකද මේ සෙක්ස් කියන ඒවා මේකේ තියෙන්නේ හරිම නිකන් අවුට්ලට් විදිහට. ඒ කියන්නේ මේ මෙහෙම මේ ඉන්ටිමසි කියන එකක් ඇත්තේම නැහැ. ගැහැණියෙක් පිරිමියෙක් අතර අර අනිත් දෙන්න කසාද බඳින්න ඉන්න ළඟ ලීලා, ලීලාගේ යාගේ බොයෆ්‍රෙන්ඩ් ගේ අතරේ තියෙනවා. හැබැයි ඒකත් රහසිගතව වෙන නිසා හරිම ඉක්මන් හදිසි අවශ්‍යතාවයන් තියෙන ඒකටත්. මොකද සමාජයෙන් විශේෂයෙන්ම මේ Hindu සහ Muslim අතරමැද ඒ දෙන්නගේ සම්බන්ධයක්. මේක නිසා සමාජයට හොරෙන් කරන්න ඕනේ. මොකද මේ කසාදේ හරියන්නේ නැහැ. මොකද මිනිහට සල්ලි නැහැ. මේ අම්මට සල්ලි ඕනේ, ගෑණිගේ අම්මට. ඒකින්ද ඊළඟට මෙයාගේ හීන සැබෑ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් නිසා මේ දෙන්න ආදරය කරාට මේ දෙන්නට එකතු වෙන්න බෑ සමාජයෙන් තියෙන ප්‍රශ්න නිසා. ඒ නිසා ඒගොල්ලන්ගේ ලිංගික කාර්යයන් සිද්ධ වෙන්නේ හොරාට හරි එක්කෝ වැසිකිළියක් ඇතුලේ, එක්කෝ තව කොහේ හරි නිකන් යන්තම් හොරාට. අන්න එහෙම තමයි. හැබැයි හරි උද්වේගකර අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ සෙක්ස් ගැන කතා කරන ෆිල්ම් එකක් නෙවෙයි. මොකද ඒ කසාද බැඳලා ළමයි 3 දෙනෙක් ඉන්න ගැහැණියගේ කතාවේ ඒ ගැහැණි කවදාවත් ලිංගිකව සතුටු වෙන අවස්ථාවක් නැහැ ඒ ජීවිතේ. හැබැයි ගැහැණි හැම තිස්සෙම උත්සාහ කරනවා මිනි ඒ තමන්ගේ ස්වයං පුරුෂයෙක්ව අඩුම වශයෙන් වචනයක් හොඳ hina වෙලා කතා කරන්න, ඇස් දෙක දිහා බලලා ගනුදෙනුවක් කරන්න, hina වෙන්න, කතාවක් කියන්න, අද මොකද උනේ කියන්න. මේ මෙහෙම මට ප්‍රශ්නයක් තියෙන. ඒ කිසිම දෙයක් අදාළ නැහැ. මිනිහට ඕනේ නැහැ වරෙන් ගියාම කකුල ඇත් කරපන්, මට උඹේ ලිංගේ දීපන්, එච්චරයි. ඒ මං හිතන්නේ මේ ලංකාවෙත් යම් අවස්ථාවල මේ දේවල් ගැන රිසර්ච් කරලා තිබුණා. ලංකාවේ කොච්චරක් ගැහැණු ලිංගිකව තෘප්තිමත් වෙනවද තම විවාහක ස්වයං පුරුෂයා හෝ තම, මං හිතන්නේ තම විවාහක ස්වයං පුරුෂයා එක්ක. මොකද ප්‍රේමවන්තයා එක්ක ලිංගික හැසිරීම කිරීම තහනම් අපේ වගේ රටක. මේ ඉතින් ඒ නමුත් එහෙම මේ එහෙම කවදාවත් තෘප්තිමත් වෙච්ච නැති ගෑණියෙ මේ. සහ ඒ හොඳටම පේනවා අන්තිම අවස්ථාවේ ගැහැණිව ඒක රේප් එකක්, ඒක දූෂණයක්, ඒක බලහත්කාරයක්. හැබැයි අර ඒ මිනිහා ඒ ස්වයං පුරුෂයා දන්නවත් නැහැ. අයිතිය ලැබුණ ගෘහස්ත බලහත්කාරය. පැහැදිලිවම මොකද ලයිසන් එකක් තියෙනවා ඕනෑම වෙලාවක ගැහැණිව පෙරල ගන්න. මොකද මමයි මිනිහා. ඉතින් මිනිහා කියනවා, ස්වයං පුරුෂයා කියනවා මේ කාන්තාවට, ගෑන් පිරිමියෙක් කලිසම් අඳින්න ලෑස්ති වෙන්න එපා. You are a woman. ඔබ ගෑණියෙක්. ඉතින් ගෑණි විදියට හිටපන්. දැන් මේක ඇවිල්ලා මේක ඉන්දියාවේද, ලංකාවේද, යුරෝපයේද, අප්‍රිකානු රටවල් වලද, මේ ඊස්ට් ඒෂියාද, මම හිතන්නේ කිසිම වෙනසක් නැහැ මේ පුරුෂ මූලික සමාජයේ පිරිමි හිතන විදිහ බහුතරයක්. මීට වෙනස් වෙච්ච පිරිමි මේ කතාව අහද්දී එකපාරටම කඩාගෙන පයින්න ඕනේ. හැම වෙනස් වෙච්චා ඉන්නවා.
නමුත් ඒක මං හිතනවා 100ට දෙකකටත් අඩුයි කියලා. මට තව ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් අර අර අවුරුදු 55ක් වෙච්ච වැන්දඹුගේ චරිතයේ මේ චිත්‍රපටයට ගේන විදිහ සහ ඒ ඒ කාන්තාව ඇතුළේ තියෙන මේ මේ සෙක්ස් පිළිබඳ තියෙන ප්‍රශ්නේ. ඒක සාමාන්‍යයෙන් එළියේ කතා නොවෙච්ච මාතෘකාවක් වෙන පුළුවන්. විශේෂයෙන් මේ වයසේ ඉන්න කාන්තාවට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක. හැබැයි ඒක ගැන සාකච්ඡාවක් මේ චිත්‍රපටයේ තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. මට හිතාම හොඳයි. මොකද මට දැන් 55යි. ඒකින්ද මං හිතනවා ඒක 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 දැන් ඒ චරිතය සහ මම ගත්තොත් මං හිතන්නේ කොච්චර වෙනස්ද? මට දැන් 55 කියන්නේ කවුරුන් හෝ තීන්දු කරපු අවුරුදු පිළිබඳ ප්‍රශ්නයක් තමයි. එතකොට අවුරුදු තීන්දු කරන්නේ කවුද? මොකක් මතද? මගේ ශරීරය සහ මගේ හැඟීම් වලට මේ අවුරුදු වලින් කළ හැකි බලපෑම මොකක්ද? ඒක මගේ මගේ ශරීරය, මගේ හැඟීම්, මගේ ශක්තිය, මගේ එනර්ජි එක මේව මත තමයි මේ බල මේ මේවා තීන්දු වෙන්න ඕනේ. ඉතින් හැබැයි ඉන්දියාව වගේ Hindu සමාජයක මෙහෙම විශේෂයෙන් මං කියන්නේ වැන්දබුවන් කියන අයට සලකන විදිය ලංකාවට වඩා දරුණුයි. දැන් වෝට වගේ ෆිල්ම් එකක කතා කරනවා ඉතාම පැහැදිලිව මේ ලංකාවට වඩා දරුණුයි. ලංකාවේ දෙමළ සමාජයේ මුස්ලිම් සමාජයේ වැන්දබුවන්ගේ තත්ත්වය සිංහල කතා කරන සමාජයට වඩා බරපතලයි. උදාහරණයකට දැන් අතුරුදහන් වෙච්ච පිරිමින්ගේ බිරින්දෑවරු ඩෙත් සර්ටිෆිකේට් එකක් ගන්න අකමැති එක කාරණයක් තමයි රතු පොට්ටුව මකන්න වෙන එක. මොකද ඒකෙන් පස්සේ සම්පූර්ණම සමාජය තුළ ඒගොල්ලන්ගේ ක්‍රියාවන්, හැසිරීම්, පිළිගැනීම් මේ සියල්ලම වෙනස් වෙනවා. මේගොල්ලෝ සිටිය යුත්තේ සම්පූර්ණ මේ අවලංගු කාසි විදියට, කුණු කසල විදියට. ඉතින් දැන් මෙතනදී අඩුම වශයෙන් අර අර මැන්ෂන් එකේ අයිතිකාරිය වශයෙන් එයාට යම් බලයක් තියෙනවා. හැබැයි එයා ඇවිල්ලා අර හැමෝගේම අර වයසක මිනිස්සයා, එයාට වඩා අවුරුද්දක් වැඩිමල් මිනිස්සයා අර ට්‍රිප් එක ගිහිල්ලා හදලා දෙන්න එන මිනිස්සයාට එයාගේ නංගි කියන්නේ මේ ඇන්ටිට ස්තුති කියන්න කියලා. හරි, එතකොට ඇන්ටි කියපු ගමන් මේ කාන්තාව මේ ඌෂා, මොකද ඌෂාගේ නම වත් කොයි වෙලාවකත් කියවෙන්නේ නැහැ. ඉතින් එයාව දාලා තියෙන්නේ, පත් කරලා තියෙන්නේ ඒ මට්ටමට, එයා විසින්වත් පත් වෙලා තියෙන්නේ ඒ මට්ටමට. මොකද එයා දන්නේ තම සමාජය තුළ මේ වගේ තත්ත්වයකට පත් වෙච්ච මේ වයස අවුරුදු 55ක් කියන තත්ත්වයකට ආපු තම ස්වයං පුරුෂයා මැරිච්ච කාන්තාවක් සිටිය යුත්තේ කෙසේද කියලා එයාමත් තමාට දාගෙන ඉන්නවා. මේ මේක ඇත්තක් නෙමෙයි, මේක සැබෑවක් නෙවෙයි. ඒක වෙනස් වෙන්නේ අර ස්විමින් කෝච් හම්බෙනවා. ඒ සැබෑවක් නොවන තැන මොකද? ස්විමින් කෝච් ඇවිල්ලා ඇත්තටම මේ නිදහස් තරුණයෙක්. ඉතින් එයා මේ මේ ලීලට කිසිම මේ විශේෂ ආදරයක් කරනවා නෙවෙයි. හැබැයි ලීලට මුණ ගැහෙන ආදරය කියන තැන එතන. එතකොට ලීලා හිතනවා ඇත්තටම මේ කෝච් එයාට අමතක වෙනවා. අර එයා දාගෙන තියෙන සීමාවන්, වයස පිළිබඳ සීමාවන්, තත්ත්වය පිළිබඳ සීමාවන් එයාට අමතක වෙලා එයාව හදිසිය පිළිදෙනවා. ඒ ඒ කාලේ වෙනකොටත් ඇත්තටම එයා හොරාට අර ආගමික පොත්පත් ඇතුලේ අර මේ ලිප්ස්ටික් ග්‍රීන්ස් නවකතා, ඔව් ඒ වගේ අර මේ මේ හරිම සිල්ලර නවකතාවල් කියවනවා. එයා කියන්නේ දැන් අර පොඩි කෙල්ල කියද්දි මේ වගේ නවකතාවන් කියවලා අපිව රැවටෙනවා. අපිට අපිත් හිතනවා මේවා සිදුවිය හැකියි කියලා. මේවා අපිව මිස්ලීඩ් කරනවා කියද්දි අර ඌෂා කියන්නේ ඒ වුණත් මේවා අපිට පොඩ්ඩක් ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දෙනවා කියලා. ඉතින් මොකද එයාගේ පීඩාවටපත් කරපු, එයා සප්‍රෙස් කරපු සියල්ල එක්ක එයාට හොරාට ගනුදෙනුවක් කරන්න පුළුවන් වෙන්නේ අර නවකතා හරහා. එයාට මොකක් හරි සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙන්නේ නවකතාත් එක්ක. එයාට වෙන සමාජයේ වෙන කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. අර කෝච් හම්බ වෙනකන් ඉතාම අහම්බකින් මේ මනුස්ස ගනුදෙනුවක් මිනිස්සු වශයෙන් කළ හැකි කියන එකක් මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි අවසාන වෙන්නේ මේ මනුස්ස ගනුදෙනු හම්බෙලා. ඒක තමයි ඉතාම හොඳ තැන. අර රතිඤ්ඤ පත්තු කරන සද්දෙත් එක්ක මේ ගෑනු හතර දෙනෙක් ඒ ඒ පීඩණයට අසු අතර දමනු ලැබූ ගැහණු හතර දෙනෙක්, විවිධ වයස් කාණ්ඩවලට අයිති වූ ගැහණු හතර දෙනෙක් අවසානයේදී මුණ ගැහෙනවා මිනිස්යෙන්ව, ගැහණුන්ව. ඒක තමයි ඒක ඉතාම ලස්සනම තැන. දැන්
අපි චිත්‍රපටි වලින් දැක්කත් එහෙම නැත්නම් අපි පොත් වලින් කියුවත් මේ බටහිර කල්චර් එක ඇතුළේ ඉන්න ගැහැණියට මිටර නිදහස. ඒ ගැහැණිට නිදහස තියෙනවා සහ මේ පෙරදිග සංස්කෘතිය ඇතුළේ ඉන්න ගැහැණියට වඩා හරි විවෘතයි කියලා අපිට පේනවා. නමුත් මේ 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 කියන දැන් මේක ඇතුළේ කතා කරන මේ ප්‍රශ්නේ බටහිරද පෙරදිගද කියන එක අදාළ නැතුව හැමතැනම එක වගේ තියෙනවා. මේ සංස්කෘතිකමයව මේ ලෝකයේ දියුණුවක් යම් රටවල තියෙන්න පුළුවන්. ඉතාම නොදියුණු තත්ත්වයේ යම් රටවල නොඑක් සංස්කෘතික වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ කිසිම තැනක මේ ගැහැණියව පීඩාවට ලක්වීම වෙනස් කියලා. මොකද මේ මුළු ලෝකයේම මේ වෙනකොට තියෙන පීතෘමූලික සමාජයන් අපි හැමෝම අහලා තියෙනවා. මාතෘමූලික සමාජයන් තිබිලා තියෙනවා ලෝකයේ විවිධ ශිෂ්ටාචාරයේ විවිධ අවස්ථාවල. ඒ මාතෘමූලික සමාජයන් නැති වෙච්ච තැන තමයි දැන් මේ දේපල කියන දේ පටන් ගත්ත තැන. දේපල ගැහැණිය දේපලක් වෙච්ච තැන සිට මේ ප්‍රශ්නේ මෙහෙමම තමයි. එතකොට මේක උතුරුද දකුණුද නැගෙනහිරද බටහිරද කියලා අදාළත්වයක් නැහැ. මොකද ඒ ප්‍රශ්නේ ආවේ පිරිමියාට ඕන වුණා මගේ දේපල මගේ දරුවන්ට පමණක් යන්න. ඒ නිසා මගේ ගෑණීට ලිංගික සම්බන්ධයක් තිබිය හැක්කේ අනිවාර්යෙන් මා සමග පමණයි. හැබැයි මට ගෑණියව විශ්වාස කරන්න බෑ. ඒ නිසා ගැහැණියව බලහත්කාරයෙන් නවත්තා ගත යුතුයි. මේ තහංචිදම රැකගත යුතුයි. තරුණියන්ගේ කන්‍යාභාවය රැකගත යුතුයි. මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් එනවා මේ පුරුෂ මූලික සමාජයේ දේපල පිළිබඳ ප්‍රශ්න. නිකන් හිත විහිළුවට වගේ වුණත් දැන් ගෑනුන්ට කියන්නේ බඩුවනේ, බඩනේ, භාණ්ඩේනේ, සම්පත, මේ ප්‍රොපර්ටිස්. ඉතින් මෙන්න මේක මුළු ලෝකෙම තියෙනවා. හැබැයි විවිධ මුහුණුවරවලින්. උදාහරණයකට දැන් බඩ කියලා එකක් නිකන් ලංකාවේ යුනිවර්සිටි වල ඕනෑම තරම් ඇහුණට සමහර විට ඇමරිකාවේ යුනිවර්සිටි එකක මේක ඇහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. සහ ඊට වඩා මේ වෙන සම්බන්ධකම් තිබුණට නැත්නම් වර්ජිනිටි කන්‍යාභාවය රැකගත්තේ නැතුවට ප්‍රශ්නයක් නැති වෙන්නේ නැහැ. නමුත් අර මේ විවාහය තුල ගැහැණියගේ තත්ත්වය කියන එක නම් ඉතාම සෝචනීයම තමයි. මොකද ඒක අයිතිය පිළිබඳ ප්‍රශ්නේ එන තැන. නමුත් ඊට ඉස්සෙල් මම හිතන්නේ සමහර තැන්වලදී වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට අර ලීලගේ මේ රෝල් එක සමහරට යුරෝපයේදී වෙනස් වෙන්න පුළුවන්. මොකද එයා යුරෝපයේ නම් අවුරුදු 10ට පැනනට පස්සේ සමහර විට බොහෝ විට. හැබැයි ඒත් කල්චරලි සංස්කෘතිකමයව වෙනස් වෙන්න පුළුවන්. දැන් යුරෝපයේ ජීවත් වෙන ඉන්දියානු පෞලක තත්ත්වය මේකම වෙන්න පුළුවන්. ඒකින්ද මේක මේ ගැහැණුන්ගේ ප්‍රශ්නය මේ යුනිවර්සල් ප්‍රශ්නයක්. මේක ලංකාවේ ගත්තොත් දැන් ලංකාවේ මේ ජනවාර්ගික ප්‍රශ්නය කතා කරන බොහෝ දෙනෙක් සමහර විට මේ ගැහැණුන්ගේ ප්‍රශ්නය කතා කරන්න කැමති නැහැ. මොකද මම කියන්නේ නම් විකල්ප සාකච්ඡාවේ ඉන්න පිරිමි තමයි මේ ගැහැණුන්ගේ සාකච්ඡාවේදී තක්කඩිම රෝල් එක කරන්න පුළුවන්. සහර මේ අයිතිවාසිකම් කියන එකට ගැහැණුන්ගේ අයිතිවාසිකම් අදාළ වෙන්නේ නැහැ වගේ එකකුත් ඒ සාකච්ඡාවල අපි දැක්කේ නැහැ. ඒක ගන්න කැමති නැහැ. මොකද ඒක ගත්තකම කියන්නේ ඔය ස්ත්‍රීවාදී, ඔය බ්‍රාබර්නින් එක, ඔය මේ ලෙස්බියන් සම්බන්ධකම් තියාගන්න ඕන ගෑනු, ඔය ඩොලර් ප්‍රශ්න, ඔන්න ඔය වගේ නොයේ කතන්දර එනවා. මේ ඇත්ත කතාව ඇත්ත සාකච්ඡාවට ඇතුල් වෙන්න අකමැති. ඒක මම කියන්නේ තමන්ගේ තුල තියෙන ප්‍රශ්නයක් කියලා. මොකද තමන් ඉන්න තැන, තමන්ගේ ස්ථාවරයේ, තමන්ගේ නිවසේ ඔය මොනවා කිව්වත් ලංකාවේ 100%ක් ස්ත්‍රීවාදී වෙච්ච පිරිමින් හොයාගන්න බෑ. මොකද පුරුදු වෙලා තියෙන්නේ ගැහැණිය ලව්වා දේවල් කරගන්න. දැන් ඔය මහා විශාල තියරි කතා කරගෙන ඉන්න ගෑනුන් පිරිමින්ට ගෙදර ගිහාම කිසිම මේ අඩු ගානේ මේ අයන් එකේ ප්ලග් එක ගහගන්න දන්නේ නැහැ. නැත්තම් තේ එකක් හදාගන්න දන්නේ නැහැ. නැත්තම් මේ මොකක් හරි කතුරු තිබ්බ තැන දන්නේ නැහැ. මේ වොෂින් මැෂින් එක ඕන් කරගන්නද හරිම මේ පුංචි දේවල් දන්නේ නැහැ. මේ සියල්ලට වැඩකාරියක් වශයෙන් ගෑණියෙ ඉන්නවා. දැන් ඉරිදා දවස බලන්නකෝ. ඉරිදා දවස නිවාඩු දවස. කාට නිවාඩු දවසද? පිරිමියාට නිවාඩු දවස. කවදාවත් ගැහැණියට නිවාඩු දවසද? ඉරිදා දවස තමයි ගැහැණියට වැඩම දවස. පිරිමියා කරන්නේ මොකද්ද? අද මට නිවාඩු කියලා පත්තරයක් බලලා, ටීවී බලලා, හොඳ නිින්දක් දාලා, හොඳ කෑමක් දාලා. දැන් මේ
පසුබිමේ තියෙන සියලුම වැඩ කරන්න ඕනි ගැහණියනි මේ කතාව. ඊට පස්සේ දැන් බාහිරයකට ගිහිල්ලා බලන්නකො කවදාවත් බාහිරයක මේ නිකන් ෂොට් එකක් දාන්න ගෑනු එකතු වෙන්නේ නැහැනේ. ඒ හැමදාමත් හවසට වැඩ ඇරිලා තමන්ගේ ස්ට්‍රෙස් එක යන්න මහන්සිය යන්න පිරිමි ගිහිල්ලා ෂොට් එකක් දාලා යනවා හැමදාමත්. හැබැයි ගැහණුන්ට අඩු ගානේ මාසෙකට දවසක් මෙහෙම ෂොට් එකක් දාන්න නෙවෙයි නමුත් එකතු වෙලා සාකච්ඡා නිකන් hina වෙලා කෑමක් කාලා ඕනේ නම් ෂොට් එකක් දාලා ඕන නම් බියර් එකක් බිලයි නැත්තේ. දැන් මේ ෆිල්ම් එකේ වුණත් සමහරුන්ට ප්‍රශ්නයක් එනවා අවසාන මොහොතේ ඇයි සිගරට් බොන්නේ ගැහණු ටික හතර දෙනා එකතු වෙලා. මට හිතෙනවා ඒක හරිම ලස්සනයි. දැන් ගෑ පිරිමියා ස්ට්‍රෙස් රිලීස් එකට සිගරට් බොනවා නම් ඇයි එතන ගෑනු ඔය මං හිතන්නේ ඔය අධ්‍යක්ෂකවරිය නොදන්නවා නෙවෙයි මේකට කවුරු හරි බයිවා බව විරෝධය දක්වන බව නොදන්නවා නෙමෙයි. නමුත් ඒ රිස්ක් එක අරන් තිනවා. ඉතින් මොකද ඉතින් කමක් නැහැනේ ඕනේ නම් කමක් නැහැනේ මේකෙන් යෝජනා කරන්න නැහැ ගෑනුන්ට සිගරට් බිබින්න කියලා. ඉතින් කොච්චර යෝජනා කරත් පිරිමින්ට සිගරට් බොන්න එපා කියලා පිරිමි නතර කරන්නේ නැහැ. ඉතින් මං කියන්නේ සමානයන් වශයෙන් පිළිගන්න මේ ගැහණු පිරිමි දෙගොල්ලම සමාන මේ සම්පූර්ණ පුරවැසියන් සම්පූර්ණ මනුෂ්‍යයන්. අපිට සමහර ලාට කියන්න සිද්ධ වෙනවා මට සිද්ධ වෙනවා ගැහණියක් වශයෙන් කියන්න I'm not human I am woman කියලා. මොකද human කියන ගොඩට පිරිමි අපිව එහෙම් පිටිම දාගෙන නැහැ. අපිට සිද්ධ වෙනවා but you are a woman නේ කියලා කියන තැනක බාර ගන්න. මේ චිත්‍රපටිය ගැන කතා කරද්දී තව තියෙන විශේෂත්වයක් තමයි මේකේ සිනමා දැන් සමහර විෂයන් ඇතුලේ කාන්තාවගේ ප්‍රසෙන්ස් එක ගැන ප්‍රශ්න තියෙනවානේ ඒක කොච්චර දුරට සිද්ධ වෙනවද කියන එක. සිනමාව ඇතුලේත් ওই ප්‍රශ්නේ මම හිතන්නේ යම් තාක් දුරට තියෙනවා විශේෂයෙන්ම මේ අපේ රටේ සහ අනෙකුත් ආසියාතික රටවල. දැන් මේ චිත්‍රපටිය ගත්තාම මේක හරි ප්‍රබල තැනක තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණේ වගේ ප්‍රධාන චරිත මේ සියල්ල කරන්නේ කාන්තාවන් එක්ක. අපි ඒ ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. මං හිතන්නේ තිලං මේ ඉන්දියාවේ මේ වගේ මතුවෙන මේ අධ්‍යක්ෂකවරියන් හරියට ඉන්නවා සහ මේ ඒ අභියෝගයන් බාර ගන්න අධ්‍යක්ෂකවරියන් ඉන්නවා. ලංකාව කියන්නේ තාම ඉතින් පුංචි දූපතක්නේ සහ මං හිතන්නේ ලංකාවේ කුහකකම් වැඩි ලංකාවේ බොරු තරඟ වැඩි ඇත්ත කතා කරන්න ඉදිරියට ආවහම මේ මගේ කතාව මම කළ යුතු දේ ඔයා කරනවා ඒ නිසා මේ පිස්සු නටන්න එපා පැත්තකට වෙලා ඉන්න අන්න ඒ වගේ. දැන් උදාහරණයකට මම පොතක් කරපු අවස්ථාවල පොත් ලියන මගේ සමහර මිතුරියන් අහලා තිනවා ඔයත් ඉතින් ලේඛිකාවක් වුණානේ. දැන් මං කියන්නේ එහෙම කාට හරි වැඩ කරන්න යද්දි පවා කකුලකින් ඇදලා මේ හොඳ වැඩක් කරන්න දෙන එකක් නෙමෙයි. ඒක මං කියන්නේ ලංකාවේ මිනිස්සුම වැඩ කරන්න ඕන මිනිස්සුම මේ පොඩි මුරුතු වශයෙන් අරන් ගිහිල්ලා මේ අතරින්න ඕනේ චෙන්නයි වගේ. එතකොට මේ භාෂාවක් නැහැ, තැනක් දන්නේ නැහැ, කතා කරගන්න බෑ, මුකුත් බෑ, කරකිලා අනාත වෙලා, අතරමං වෙලා, මුටි කාලා මොන හරි වෙලා බැරි වෙලාවත් ලංකාවට ආපහු එන්න ලැබුණොත් එතකොට මම හිතන්නේ දිනුන මිනිස්සු වෙලා ඉන්නේ. එතකොට මේ ගැහැණු කියන එක දැන් ඔයා කියන්නේ මේ දැන් ගැහැණු මම මේ කරන කතාවට සමහරවට විරුද්ධ වෙන්නේ ගැහැණුමයි. ඉතින් ගැහැණු වෙන කවුරුත් නෙමෙයි අර සමාජයේ ප්‍රශ්නත් එක්ක Tamanටම සීමා පනවා ගත්තු Tamanගේ පනවාගත් සීමාවල් වලින් එහාට වෙන ගැහැණියක් යනවනම් ඒක ගැන මාර බීතියක් හැදෙන බුදු අම්මේ කියලා ඒ ගැහණිය වළක්වන්න උත්සාහ කරන ගැහණු. දැන් ඔය ගෙදර ඇතුලේ මේ ගෘහස්ත පීඩනයට අහුවෙච්ච එහෙම නැත්නම් ගෙදර ඇතුලේ තමන්ගේ ස්වාමියාගෙන් එහෙම ලොකු පීඩනයක ඉන්න ගෙදර සියලුම වැඩ කරගෙන ඉන්න බිරිඳක් ඒක පීඩනයක් ඒක කරදරයක් කියලා බාරගෙන ඒක දැනගෙන උනත් හැබැයි තමන්ගේ පුතාට ආපහු පුරුදු කරන්නේ තර සිස්ටම් එකමයි. ඒතර එතන ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. ඕකේ මේ මං හිතන්නේ පැති කීපයක් ඇති. එකක් සමහරවිට මට නොලැබුණු දේ කොහෙවත් තියෙන ගෑනියෙකුට හම්බෙන්න ඕනේද කියලා හිතෙනවා වෙන්නත් පුළුවන්. මොකද ලේලි කියන්නේ ඔව් නෑ මං කියන්නේ මට හම්බුන් නැත්තම් ඇයි තම ගෑනියෙක් විශේෂයෙන් මගේ පුතාට. මොකද මට මාව පාවිච්චි කරේ මගේ ස්වාමියා. එතකොට සම්පූර්ණ මෙයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරා මාව වහලියක් ලෙස ගනිමින්. දැන් ලෙනින් මේ කතාව කියන්නේ ලෙනින් කියන්නේ වහල් බව මේ තවමත් නෑ මේ
කම්කරුවා. කම්කරුවා හැදුනේ පවුලෙන් කියලා. සහ කම්කරුවා හැදුනේ පවුල විතරක් නෙමෙයි පඩි නොලබන කම්කරුවෙක් හැදුනේ පවුලෙන්. දැන් කවදාවත් පඩි ලබන කම්කරුවෙක් නෙවෙයි. ඉතින් යුරෝපයේ හැම එක කාලෙක ගැහැණියගේ gedara වැඩ වලට මේ ඒක වැලියු කරන්න අගය කිරීමක් කරන්න කියලා ආවට මේක නිකන් විහිළුවක් බවට පත් වෙනවා. මොකද කොහොමද ඒක කරන්නේ? හැබැයි සාකච්ඡාවේ යම් වෙලාවක ගන්න ඕනි කියන එකක් එනවා. මොකද ඔයාගේ අම්මා මොනවද කරන්නේ? අම්මා අම්මා නිකන් gedara ඉන්නවා. එහෙමනේ. ඔයාගේ වයිෆ් මොකද කරන්නේ? වයිෆ් නිකන් gedara ඉන්නේ. ඔයා ඉතින් ওই නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් මෙන්න මේ මොකක් හරි කරන්නකෝ. අන්න ඒ වගේ දේවල් gedara නිකන් ඉන්න වෙලාවට ඉතින් gedara නිකන් ඉන්නේ කොයි වෙලාවෙද කියලා ප්‍රශ්නයක්. ඉතින් දැන් මේ වගේ ගැහැණි තමන්ගේ ස්වාමියා යටතේ මේ වහලියක්සේ ජීවත් වෙච්ච ගැහැණියක් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මගේ පුතාටත් ඒ සුභෝපභෝගිකම එහෙමම ලැබුණාම මොකෝ කියලා. නමුත් තමන්ගේ දුවට ඒ ප්‍රශ්නේද්දි සමහර විට ඒකට එරෙහි වෙන්න පුළුවන්. ඒක තමයි අර නැන්දම්මලත් එක්ක සමහරට පුරුෂයාගේ එන විරෝධය එන්න පුළුවන් තැන. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි මේකෙන් කැඩුනොත් කොහෙද මේගොල්ලෝ සමාජයේ කොතනද මගේ ඊළඟ පරම්පරාව සිටින්නේ කියන ප්‍රශ්නේ. මොකද මේකෙන් කැඩිලා දැන් උදාහරණයකට සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැර යද්දී වැඩියෙන්ම ඒකට අකමැති වුණේ මේ සුද්ධෝදනයි මහා ප්‍රජාපති. ඒ කියන්නේ මේ ඒ යශෝදරාවට සිද්ධ වෙන දේ නෙවෙයි. නමුත් මේ මේක ඇතුළෙම තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි කරපු දෙයම තමයි සියලු දෙනා කරගෙන යන්න ඕනේ. මේක වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරන්න කවුරු හරි පටන් ගත්තොත් ගැහැණියක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ වේසියක්. එහෙම තමයි කියන්නේ. එතකොට මේ නැත්තම් අර එක කාලයක් මම දැනුත් කියනවා සමහර වෙලාවට අපේ පරිසරයන් වල මේ කාරණේ තිබුණා නම් අපිව තමයි අර විචන්ටින් වලට අහු වෙන්නේ කියලා. මොකද ඒ අපි ඒවා වෙනස් කරමින් කතා කරනවා. අපි ඊට වඩා මේ නිදහස් සමාජයේ හැසිරෙනවා. දැන් මේ වගේ දේවල්දී ඇත්තටම අපි වරදිකාරයෝ විදිහට තමයි අපි දිහා බලන්නේ. අන්තිමට දැන් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ කියන්නේ දැන් මීට වඩා වෙනසක් තියෙන්න ඕනේ. අඩු අවම වශයෙන් ඊළඟ પરම්පරාවට යද්දිවත් මීට වඩා ටිකක් දියුණු තත්ත්වයකට පත් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. හැබැයි මේකට අත්‍යවශ්‍ය කාරණේ වෙන්නේ ගැහැණුන්ගේ හෝ වේවා පිරිමින්ගේ හෝ වේවා මේ හැමෝගෙම ආකල්පවල වෙනසක්, හිතන විදිහ වෙනසක් වෙන්න ඕනේ. මොකක්ද යෝජනා කරන්නේ? පළවෙනි යෝජනාව ගෙදරක ළමයා ඉපදුණු දා සිටම දේවල් වෙනස් කරන්න. පාට ගන්න එපා. රෝස පාටයි නිල් පාටයි කියලා වෙනස් කරන්න එපා. මගේ යෝජනාව. මං හිතන්නේ පිටරටවල මේ දැන් තියෙනවා මේ ප්ලේ ස්කූල්ස් වල පොඩි ළමයින්ට මේ ලිංග ભેදයක් නැතිව සූදානම් කරපුවා. ඒ කියන්නේ ඒ මොන්ටිසෝරි වල ළමයි, ප්‍රී ස්කූල්ස් ළමයි මේ ඒගොල්ලන්ට ගැහැණියක්ද පිරිමියක්ද කියලා කිසිම දෙයක් වෙන් කරලා නැහැ. පාටවල් වෙන් කරන්නේ නැහැ, සෙල්ලම් කරන දේවල් වෙන් කරන්නේ නැහැ, ඇඳුම් වෙනස් කරන්නේ නැහැ, කතා කරන දේවල් අර ඩෝන්ට් ඒවා දැන් හුඟක් වෙලාවට එපා දේවල් ගැහැණු ළමයින්ට වැඩිනේ. එහෙම දේවල් නැහැ. මේක මං හිතන්නේ පටන් ගත්ත හැකි හොඳම තැනක්. ඊට පස්සේ විශේෂයෙන් අපේ වගේ රටවල් වල නම් මේ segregated school system එක දැන් නිකන් හිතනකො අපේ කාලේ තිබ්බේ නැහැනේ. පිරිමි ස්කෝල සහ ගෑනි ස්කෝල තිබුණා හරිම සුළුවෙන් අඩුවෙන්. අපි ගියේ මිශ්‍ර පාසල් වලට. අපි මිශ්‍ර පාසල් වලට ගිය නිසා මම කියන්නේ අපිට හරිම නිදහස්ව ගැහණු පිරිමි සාකච්ඡාව ගනුදෙනු කරන්න පුළුවන්. නමුත් දැන් අර වගේ වෙන් කරපු අයට මේ ඒ ගෑනි ස්කෝල වල ගියලා ගෑනු ළමයින්ට පිරිමියෙක් අතේ වැදුනොත් එහෙම ස්නායු පද්ධතිය පුපුරලා ගිහලා දැන් ඉතින් වෙන කුමක් කරන්නද එකක් වෙනවා. පිරිමිදරුවෙකුටත් එහෙමයිනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම සාකච්ඡාවක් කරන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි මේ? දැන් මේ ඊළඟට දැන් ඒ මට්ටමින් ගිහිල්ලා දැන් උදාහරණයකට මගේ මම තනියම gedera ඉන්න වෙලාවක පිරිමියෙක් මගේ gederaට එනවා දැක්කොත්, රැයක් මගේ gedera ගත කරනවා දැක්කොත්
මගේ ඉන්න අසල්වැසි සමහරු කියන්නේ අන්න මාර වැඩේ අන්න කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ හිතන්න පටන් ගන්නවා ගෑණියෙක් පිරිමියෙක් මේ රාත්‍රියක කොහේ හරි හිටියොත් නැත්තම් දවල් වරුවක වුණත් කොහෙට හරි ගෙයක් ඇතුළට ඒ දෙන්න පමණක් කාමරයක් ඇතුළට ගියොත් කාර් එකක නැග්ගගෙන ගියොත් ඊයේ මගේ මිත්‍රෙක් කතා කරලා කියනවා එයා නතර කාර් එක නතර කරලා ගැහැණියෙකුට ලිෆ්ට් එකක් දෙන්න දුන්නොත් පහුවදා දැකපු අය අහන්නේ උඹ අරක මිස්සුව නේද ඒක තමයි අහන්නේ ඒ කියන්නේ මේ තරමටම මේ ගැහැණියට පිරිමියෙකුටයි කල හැකි එකම දේ ලිංගික කාර්යයන් පමණයි කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඒක වෙන්නේ මේ මෙච්චර මහා බරපතලව රැක ගන්න නිසා මම කියන්නේ මොකක්ද රැක ගන්න මොන මංගල්‍යද රැක ගන්න තියෙන්නේ මේ ගැහැණුයි පිරිමි ලෝකේ හැමදාම සත්වයන් සත්ව ලෝකයේ සිටම පවතිනවා ඉතින් ඔකේ සිදුවිය හැක්කේ මොකක්ද මේ හැමතිස්සෙම ගැහැණුයි පිරිමි ඉන්නේ ලිංගික කාර්යයන් වලට විතරක්කුත් නෙමෙයිනේ ලිංගික කාර්යයන් කියන එක වුණත් මේ දකින ගෑණි පිරිමියයි නිදා ගන්න උන්ට එහෙම ෆීලිංග්ස් ඇති වෙන්නෙත් නැහැනේ ඒක සුවිශේෂි දෙන්නෙක් අතර මේක සිද්ධ වෙන්න ඕනේ ඒකටත් ලොකු බාධකයන් ලොකු හේතු ලොකු වටා පිටාවන් දානවනේ ලිංග අරක ගැලපෙන්න ඕනේ මේක ගැලපෙන්න ඕනේ ඒක ගැලපෙන්න ඕනේ ඒකනේ දැන් ওই ෆිල්ම් එකේ ලීලට එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ওই විදිහ ජීවිතයක් දිගටම ගත කරා නම් ඒ ගෑණි හැමදාම සතුටින් ඉන්නවනේ ඔව් මේ මෙච්චර මහා අලකලංචියක් කරගන්න ඕනේ නැහනේ ඔච්චර මහා හදිසියේ දඩ බඩ ගාලා සෙක්ස් කරන්න ඕනේ නැහනේ මොකද්ද ඒ මොකද අර දාන සීමාවන් එක ඒ සීමාවන් ඉන්නෙම හදලා තියෙන්නේ එහෙමයි මේ ගෑනු මේ පිරිමි එච්චරයි ඔහොම ඉන්න ආයි මේ මැදින් ඉරක් ගහන්න ලං වෙන්න එපා බලන්න එපා මූණ බලන්න එපා දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ මිහිණින් වහන්සේලව ගන්නවද ආවොත් මොකද වෙන්නේ කියන එක කතා කරේ සාකච්ඡා කරේ ඒ කාලේ ගැහැණුන්ව බරපතල මේ කැත විදිහට පිරිමි පාවිච්චි කරපු නිසා ඒ කියන්නේ මේ 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 මේකම තමයි ගැහැණුවට සලකලා තියෙන විදිහ නිසා එතකොට ඒ හින්ද තමයි මේ සීලය රැකගන්න ඕනේ නම් මෙසේ සිටිය යුතුයි කියන තීන්දුව එන්නේ නමුත් දැන් මම කියන්නේ ගැහැණුයි මින් පිරිමි දෙගොල්ලොම එක තරමට බුද්ධිමයව දියුණු වෙලා තියෙනවා නම් එක තරමට සමාජයේ අවස්ථාවන් ලැබිලා තියෙනවා නම් එක තරමටම මේ වැදගත් පූර්ණ පුරවැසියන්සේ සැලකෙනවා නම් මං කියන්නේ ඒ දෙගොල්ලන්ට මේ මුණ ගැහෙන අවස්ථාවල ඒ දෙගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න ආයි වෙන මොන මංගල්‍යයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ සුනකර රෝසි හස්පඩි कितनी बेवकूफ थी वो लेकिन अब वो पर्दे के पीछे छुपकर गुलदस्तों को नहीं देखेगी अपने राजकुमार को खुलेआम पुकारेगी अपनी चाहतों को नहीं छुपाएगी खिड़की की सलाखें अब रोजी को रोक नहीं सकती रोजी ने बाल सवारे आंसू पोछे और चौखट के बाहर कूद पड़ी पिंजरे में बंद सपनों की चाबी आखिर रोजी के दिल के अंदर ही थी